අද තමයි හැමෝම අපි ආයිබෝන් කියලා පිළිගන්නවා සයන්ස් ස්කූල් අපේ YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන පාඩම. එතකොට චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන පාඩම ගත්තොත් ඕගොල්ලන්ට භෞතික විද්‍යාව නැත්නම් 10 වසරේ භෞතික විද්‍යාව දෙවෙනි පාඩම විදිහට තමයි මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. අපි අද මේ පාඩම ඉගෙන ගන්නවා. ඒ වගේම මේකේ කෙටිම සටහනින් තමයි අපි මේක ඉගෙන ගන්නේ. ඒ වගේම අපි මෙතන පසුකී ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න සහ උත්තර කතා කරනවා. එතකොට ඒ සියලු දේ මගින් ඔයගොල්ලන්ට මේ පාර විභාගයට මේ පාඩම ඉක්මනට කවර් කරගන්න පුළුවන්. හරි, අපි යමු පාඩමට. එතකොට ළමයි, චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩම ගත්තොත් එහෙම මේකේ අපි කෙටි සටහනේ මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ බලය ගැන. මොකද්ද බලය කියන්නේ කියලා. එතකොට බලය කියන්නේ මොකද්ද කියන එක කතා කරනවත් එක්කම අපිට කතා කරන් තියෙන මේ බලයේ තියෙන ලක්ෂණ ටිකක් කතා කරන් තියෙනවා. ඒ තමයි මේ බලයේ ඉස්සලම ස්වභාවය සහ එහි බලපෑම. කියන්නේ බලය කොහොමද, බලය කියන්නේ මොකද්ද, බලයේ ස්වභාවය මොකද්ද සහ ඒකෙන් තියෙන බලපෑම් මොනවද කියන අපිට කතා කරන් තියෙනවා. ඒ වගේම තමයි මේ බලය කියන්නේ දෛශික රාශියක්ද අදිශ රාශියක්ද කියන එක කතා කරන් තියෙනවා. අපි දෛශික රාශි සහ අදිශ රාශි පිළිබඳව අපි කතා කරලා තියෙනවා මේටි සෙල සරල රේඛීය චලිතය කියන පාඩම යටතේ. ඔයගලන්ට මෙතන උඩ ලින්ක් එකෙන් ගියාම බලා ගන්න පුළුවන් සරල රේඛීය චලිතය පාඩමට අදාළ වීඩියෝ එක. ඒක බලන්න බලන්න නැත්නම් අනිවාර්යෙන්. ඊට පස්සේ අපි බලය ගැන කතා කරනකොට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ බලය කොහොමද අපි එදිනෙදා යොදාගන්නේ කියලා. ඒකර ඔයගලගේ පොතේ තියෙන කරුණු ටික මම මේ විදිහට තමයි කෙටි ඉතාමත් කෙටි මේ විදිහට ඔයගලන්ට පාඩම් කරන්න ලේසි විදිහට මම මෙහෙම දාලා තියෙන්නේ. අපි යම් බලය ගැන ඉගෙන ගන්න. එතකොට බලය කියන්නේ මොකක්ද කියලා කියනකොට අපි දැනගන්න ඕනේ බලය මනින්නේ මොකෙන්ද කියලා ඉස්සෙල්ලා. බලය මනින්නේ ළමයි නිව්ටන් වලින්. හරිද? බලය මනින එකකේ අපි නිව්ටන් කියලා කියනවා. එතකොට ඒ වගේම තමයි බලය දෛශික රාශියක්. මොකද්ද දෛශික රාශියක් කියන්නේ? අර දිශාවක් සහ විශාලත්වයක් තියෙන රාශින් වලට අපි කියනවා දෛශික රාශියක් කියලා. මේකේ දිශාව තියෙන්නේ බලය යොදන දිශාව. ඒ වගේම තමයි මේකේ විශාලත්වය නිව්ටන් වලින් අපි මනින්නවා. එතකොට ළමයි ඊට පස්සේ බලයක් මගින් කරන්න පුළුවන් දේවල්. අපි මෙතන කතා කරනවා බලයක් මගින් කරන්න පුළුවන් දේවල් කිව්වහම මුලින්ම කතා කරනවා ළමයි නිශ්චල වස්තුවක්. එන නිශ්චල වස්තුවකට බලයක් මගින් මොනවද කරන්න පුළුවන්? ඒ වගේම තමයි චලනය වෙන වස්තුවකට බලයක් මගින් මොනවද කරන්න පුළුවන්? සහ තව බලය මගින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි මෙතන කතා කරනවා. ඒතකොට ඔයගලන්ගේ අච්චු පොතේ තියෙනවා මේ කරුණු ටික මේ විදිහටම අපි ඒක පැහැදිලි කරගෙන යනවා. ඒතර මුලින්ම තියෙන්නේ මේ නිශ්චල වස්තුවකට බලයක් මගින් මොකද කරන්න පුළුවන් කියලා. නිශ්චල වස්තුවක් නම් ඒ කියන්නේ හෙලෙවෙන්නේ නැති වස්තුවක් නම් ඒ වස්තුව චලනය කරන්න පුළුවන් ළමයි බලයක් යොදලා. ඒ වගේම තමයි චලනය වෙන වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි වේගයෙන් මේ චලනය වෙන්නේ යම්කිසි වේගයකින් එහා මෙහා යනවා. එතකොට අපිට මේකේ වේගය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වස්තුවක වේගය අඩු කරන්නත් පුළුවන්. චලනය වෙන වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක වේගය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි චලනය වෙන වස්තුවක චලිත දිශාව වෙනස් කරන්න පුළුවන්. චලිත දිශාව වෙනස් කරන්න පුළුවන් කියන්නේ චලනය වෙන දිශාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් තමයි හිතන්නකෝ ක්‍රිකට් ගහනකොට ඔන්න බෝලේ එක පැත්තකින් කවුරු හරි ක්‍රීඩකයෙක් බෝලේ එවනවා. එතකොට ඒ පන්දු එව්වට පස්සේ මොකද වෙන්නේ? මේ පහර දෙන කෙනා නැත්තම් පිටිකරු ඒ බෝලේට පහර දෙනවා. එතකොට පහර දුන්නාම මොකද වෙන්නේ? එන පැත්තට සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට තමයි මේ බෝලේ ගමන් කරන්නේ. එතෙන්දී වේගය වැඩි කිරීමකුත් වෙනවා. පිටතමගින් වේගය වැඩි කිරීමකුත් කරනවා. ඒ වගේම චලිත දිශාව විනාශ කිරීමකුත් එතෙන්දී කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. ඇත්තනේ. දැන් බෝලයක් හයියෙන් එනවා නම් ඒක අපි ඇල්ලුවාම ඒක නවතිනවානේ. ඒ වගේ වාහනයක් යනවා නම් අපි බ්‍රේක් ගැහුවාම නවතිනවා. ඒතකොට බලයක් යොදලා අපිට මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන්. ඒතකොට මේක පාඩම් කරන්න දෙයක් නෙමෙයි ළමයි. මුලින්ම මතක තියාගන්න නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් නම් චලනය කරන්න පුළුවන්. ඊට පස්සේ මතක තියාගන්න තියෙන චලනය වන වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, චලිත දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒක එක කරුණක් විදිහට මතක තියාගන්න. ඊට පස්සේ මතක තියාගන්න චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් කියලා. හරි, අපි එතකොට බලමු මෙතන බලය කොහොමද, බලයේ බලපෑම් සහ මේක කොහොමද අපි සටහන් කරන්න කියලා. ඒත් එක්කම තමයි මේ තව එක කරුණක් තියෙනවා මෙතන. වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි බලයක් යෙදුවාම ළමයි මේ ක්ලේ එකක් කියලා හිතන්න. උදේට ක්ලේ ගුලියක් නම් අපි මේක තද කරලා අතින් එහෙම එහෙ කරලා බලය යොදලා මේකේ හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හිතන්නකෝ වාහනයක් ගිහලා කොහේ හරි හැප්පෙනවා කියලා. එතකොට එතෙන්දී බලයක් ඇති වෙලා ඒ වාහනේ හැඩය වෙනස් වෙනවා. අන්න ඒ වගේ හැඩය වෙනස් කරන්නත් මේ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ඒකත් තව කරුණක් විදිහට ඔයගලන්ට මතක තියාගන්න වෙනවා. එතකොට නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්.
චලනයන වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් චලිත දිශාව වෙනස් කරන්න පුළුවන් ඒ වගේම චලනයන වස්තුවන් නිශ්චල කරන්න පුළුවන්. ඒ ටික ඔක්කොම එක කරුණක් විදිහට මතක තියාගන්න. ඒ කරුණු හතරම ඊට පස්සේ චලන වෙන මේ වස්තුවක චලන වස්තුවක නෙමෙයි වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒතර ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ අපි බලමු මෙතන රූප සටහන් මගින් කොහොමද මේක පැහැදිලි කරගන්නේ කියලා. මේ තියෙන ළමයි මොකක් හරි වස්තුවක්. ඒතකොට මේ වස්තුව ඔය තියෙන වස්තුව පිහිටන පෘෂ්ඨය තමයි මම මේ පෙන්වලා තියෙන්නේ. මේ තියෙන්නේ වස්තුව පිහිටන පෘෂ්ඨය. ඊට පස්සේ මේ තියෙන්නේ පල්ලෙහාට ක්‍රියාත්මක වන බලය. මෙතෙන්දී මේ තියෙන බලයක් ළමයි ඇත්තටම. හරිද? ඒතර මේ තියෙන වස්තුව මගින් පහළට ක්‍රියාත්මක වන බලයෙන් මේක ස්කන්ධය නිසා තමයි මේ බලය ඇති වෙන්නේ. මේක මම ඉස්සරහද ස්කන්ධය සහ බර යටතේදී මම පැහැදිලි කරනවා. අපි මේකට බර කියලාත් කියනවා. ඒ කියන්නේ පොළව දෙසට ඇද ගැනීමේ බලය. මේක ගුරුත්වාකර්ෂණ ත්වරණය මගින් තමයි මේ බලය ඇති කරන්නේ. ඒ වගේම තමයි මේ ඉහළට තියෙන ළමයි මේ ඉහළට තියෙන්නේ මෙන්න මේ බලය නිසා මේ වස්තුව මගින් පොළව මතට බලයක් යොදන නිසා පොළව මගින් වස්තුව මතට ඊට විරුද්ධ සහ සමාන බලයක් යොදනවා. අපි ඒකට කියනවා අභිලම්භ ප්‍රතික්‍රියාව කියලා මේ රතු පාටින් පෙන්වන්නේ ඒක. ඊට පස්සේ මේ තියෙන්නේ මේ වස්තුවට යොදන බලය නැත්තම් බාහිර අසමතුලිත බලය කියලා තමයි මේකට කියනවා. ඒ කියන්නේ කිසිම බලයකින් මේක සමතුලිත වෙන්නේ නැහැ. ඒතකොට මේ බලය නිසා මේ වස්තුව දකුණු අත පැත්තට මෙන්න මේ පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ රතු පාට තිත තියෙන පැත්තට මම මේ පෙන්වන පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට බලයක් මගින් එහෙම වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බලය යොදන හැමතිස්සෙම ළමයි වස්තුවෙන් චලනය වෙන්නේ නැහැ. දැන් මේ උදාහරණ ගන්නකො මේ තියෙන තව වස්තුවක්. ඔන්න එක පැත්තකින් බලයක් යොදනවා. ඒ හා සමාන බලයක් ඊට විරුද්ධව යොදනවා. ඒ හා සමාන බලයක් එක පැත්තකින් යොදනවා ආ ඊට විරුද්ධව යොදනවා. එතකොට දැන් මේ බල එකිනෙකට අහෝසි වෙනවා. බල එකිනෙකට අහෝසි වීම නිසා ඒ බලය එතකොට බල ඔක්කොම මේ උදාසීන වෙලා යනවා එකිනෙකට කැපිලා යනවා. ඒතකොට එහෙම වුණාට පස්සේ මේක චලනය වෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට ලොකු බලයක් මේ වගේ ලොකු බලයක් හතර වටේම යෙදුනොත් මොකද වෙන්නේ? වස්තුව චලනය වෙන්නේ නැති වුණත් හිතන්නකෝ මේක ක්ලේ ගුලියක් කියලා. ඒතර වස්තුව චලනය වුණත් නැති වුණත් දැන් ක්ලේ ගුලියක් නම් මෙහෙම හතර පැත්තෙන් බලය යෙදුවොත් මේක හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ බලය පාවිච්චි කරන තැන් සහ මේ බලය ක්‍රියාත්මක කරන විදිහ කතා කරනකොට. ඊට පස්සේ අපි යනවා ඊළඟ මාතෘකාවට නැත්නම් ඊළඟ කොටසට. අපි කිරිසටානේ ඒ තමයි නිව්ටන් නියම. එතකොට ළමයි නිව්ටන් නියම කතා කරද්දී මේ නිව්ටන් කියන විද්‍යාඥයා විසින් අපිට නියම තුනක් ඉදිරිපත් කරලා තියෙනවා මේ චලිත ස්වභාවයන් චලිතය පිළිබඳව. එතකොට ඒකේ පළවෙනි නියමයේදී කියනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් මේක ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් ලේසියෙන් විදිය තමයි ළමයි පළවෙනි නියමයේදී කියන්නේ බාහිර අසමතුලිත බලයක් නැති වස්තුවක. ඒ කියන්නේ බාහිරෙන් බලයක් යෙදෙන්නේ නැත්තම්. හරි? ඒ වස්තුව නිශ්චලයි එක්ක නිශ්චලයි. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් ඒ කියන්නේ මොකක් හරි ප්‍රවේගයකින් ගමන් කරමින් ඉන්නවා නම් ඒ වස්තුව ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා කියන එක තමයි මේ පළවෙනි නියමයේ කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් මොකක් හිතන්නකෝ ඔයගොල්ලෝ බස් එකක් කියලා. බස් එක ගමන් කරන්න නැතුව නවත්තලා තියෙනවා. ඒතකොට ගමන් කරන්න නැතුව නවත්තලා තියෙනවා කියන්නේ බස් එක මතද කිසිම බාහිර අසමතුලිත බලයක් හටගන්නේ නැහැ. බාහිර බලයක් ඒදිලා නැහැ. එතකොට එහෙම බාහිර බලයක් ඒදිලා නැත්තම් ඒ වස්තුව නිශ්චලව තියෙනවා. ඊට පස්සේ හිතන්නකෝ මේ බස් එක ටික ටික යන්න පටන් ගත්ත කියලා. ඔන්න යන්න පටන් ගත්තාම බාහිර අසමතුලිත බලයක් හට ගන්නවා. ඒතර අපිට මෙතන පළවෙනි නිව්ටන් නියමයේ බාහිර අසමතුලිත බලයක් හටගන්න එක නෙමෙයි කතා කරන්නේ. හටගන්නේ නැති අවස්ථාව. ඒතර ඒක අපි ඊළඟ කොටසේ කතා කරනවා. ඉතින් බාහිර අසමතුලිත බලයක් හටගන්නේ කතා කරන්නේ දෙවෙනි නිව්ටන් නියමයේදී. ඒතර පළවෙනි නිව්ටන් නියමයට අදාළ වෙන්නේ එක්කෝ ඒකාකාර ප්‍රවේගය යන එක නැත්නම් නිශ්චලතාවයේ තියෙන එක. එතකොට ළමයි දැන් බස් එක ක්‍රමක්‍රමයෙන් හයියෙන් ගිහිල්ලා එක ඒකාකාර ප්‍රවේගයකට එනවා කියලා හිතන්නකෝ. දැන් හයි වේගයේ 5 කිලෝමීටර 100 කින් යනවා. එතකොට අපිට ඒ බස් එක ඇතුලේ හිටගෙන උනත් ඉන්න පුළුවන් නේ. එතකොට අපිට අර අපේ ඇඟ අසමතුලිත වෙන්නේ නැහැ. බාහිර අසමතුලිත බලයක් අපේ ඇඟේ හටගන්නේ නැහැ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවේදී බාහිර බලයක් හටගන්නේ නැහැ කියන එක අපිට එතනින් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක හැබැයි ඕගලන්ගේ පොතේ කියලා තියෙන මෙන්න මේ විදියට. එකම කරුණ තමයි හැබැයි කියලා තියෙන විදිය වෙනස්. මේක කියලා තියෙන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු. ඒ කියන්නේ දැන් යෙදිලා නැහැ කියන එක තමයි ළමයි මෙතන කියන්නේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු කියන්නේ දැනට බාහිර අසමතුලිත බලයක් යෙදිලා නැහැ. එහෙමනම් යෙදිලා නැත්තම් නිශ්චල වස්තුවක් නම් නිශ්චලතාවයෙන් පවතිනවා. ඒ වගේම චලනය වෙන වස්තුවක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. හරි. එතකොට අපි ඒක බලමු තවදුරටත් විස්තර කරලා. මෙන්න මේ වදා අපිට කතා කරන්න පුළුවන් ඔන්න පළවෙනි නීමේ ඔන්න තියෙන වස්තුවක් තියෙනවා. මේ තියෙන වස්තුව පිහිටන පෘෂ්ඨය. ඒ වගේ තමයි මේ වස්තුවේ පල්ලෙහා ක්‍රියාත්මක වන බලය. මේ තියෙන අභිලම්භ ප්‍රතික්‍රියාව මම මේවා කියලා දුන්නා.
එතකොට ළමයි අපි තව වස්තුවක් ගන්නවා. එතකොට තව වස්තුවක් ගත්තට පස්සේ බලමු මෙතන අපි මේ වස්තුවේ කොහොමද මේ බලය යෙදෙන්නේ කියලා. මේකද බලන්න මේ තියෙන බලයේ පිටන මේ වස්තුව පිරෙන පෘෂ්ඨය. ඒ වගේම තමයි ඔන්න පල්ලෙහාට ඒ වස්තුවේ බලය අර ඉස්සෙල්ලක වගේම මේ තියෙන අභිලම්භ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මෙන්න මේ කොළපාටින් පෙන්වන්නේ මෙන්න මේ ඊතලෙන් පෙන්වන්න තමයි මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා කියලා. මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා කියලා තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ ප්‍රවේගයේ තිබ්බට ඔයගොල්ලෝ බලන්න මේකේ තියෙන බල සමතුලිතයිනේ. දැන් මේ කොළපාටකින් පෙන්වන්නේ ප්‍රවේගය නම් මේ උඩට තියෙන රතු පාට ඊතලේ මේ පල්ලෙහාට තියෙන නිල් පාට ඊතලේ සමානයි ළමයි. සමාන බල තියෙනවා. ඒතකොට මේ දෙක කැපිලා යනවා කියන එකනේ. ඒතකොට ඔන්න බල සමතුලිතයි මෙතන. මෙතන වගේම තමයි. මේ පළවෙනි එක වගේම තමයි මෙතනත් බල සමතුලිතයි. වෙනසකට තියෙන්නේ මේ සියලුම පද්ධතියම මේ කොළපාට ඊතලේ තියෙන පැත්තට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒතකොට ඕක තමයි පළවෙනි නිව්ටන් නියමයේදී කියන්නේ. බාහිර අසමතුලිත බලයක් මේ වස්තු දෙකේම නැහැ නම. මේ වස්තු දෙකේම බල එකිනෙකට අහෝසි වෙලා තියෙන. ඒතකොට අසමතුලිත බලයක් නැහැ. හැබැයි මේ දකුණු පැත්තේ තියෙන වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. එතකොට අපි මෙතන මේ තව එකක් පෙන්වලා දෙන මේ සමානව හැම පැත්තෙම බලය දෙන එක. එතකොට මෙන්න මෙතන මේ අවස්ථාවේදී මේ වස්තුව නිශ්චලයි. එතකොට සාමාන්‍යයෙන් මේක අපිට ගොඩක් කතා කරන්න පුළුවන් ළමයි මේ දැන් වායුගෝලීය පීඩනයේ බලපෑම වගේ. දැන් හිතනකො ඔයගොල්ලෝ මොකක් හරි වස්තුවක් මේස උඩ තියලා තියනවා කියලා. එතකොට මේ වස්තුව මත හැමතිස්සෙම වායුගෝලීය පීඩනයේ බලපානවා ළමයි. එතකොට මේ වායුගෝලය මගින් මේ වස්තුව හැම පැත්තෙම තෙරපනවා. එතකොට හැම පැත්තෙම මේ වස්තුව තෙරපනකොට මේ වස්තුවට අර වටෙම හතර වටෙම හැමතිස්සෙම සමාන බලයක් ලැබෙන හින්දා මේක කොහෙවත් චලනය වෙන්නේ නැහැ. එකිනෙකට බල අහෝසි වෙලා යනවා. ඒතකොට මේකත් බාහිර අසමතුලිත බලයක් නැති අවස්ථාවක් විදිහට තමයි ගන්න. බල තියෙනවා. නමුත් බාහිර අසමතුලිත බලයක් නැහැ. බාහිර බල තිබ්බට ඒවා අසමතුලිත නැහැ. හරි. ඒතකොට මේක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා ඔන්න ඊළඟ නියමයට. නැත්තම් නිව්ටන්ගේ දෙවන නියමයට. මෙතනදී මම කිව්වා නිව්ටන්ගේ දෙවන නියමයේ කතා කරන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් හට ගන්නවා නම් කියලා. ඒතර ඔන්න බලන්න මේ මෙතන කියලා තියෙන කතාව. මෙතන හැබැයි කියන්නේ මේගොල්ලෝ අර සමීකරණය තමයි විස්තර කරලා තියෙන්නේ. මෙතන කියනවා වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. අපි බලමු මේ කතන්දරේ මොකද මේ කියන්නේ කියලා. අපි මේක ගත්තොත් මෙන්න මෙහෙම තමයි මෙතන කියන්නේ. ඕගොල්ලෝ දෙවන නියම ඉගෙන ගන්නකොට දෙවන නියමයට අදාළව මම මෙතන කරුණු දෙකක් පෙන්නනවා. මොකද විභාගෙට සහ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට එන්න පුළුවන් මේ ආකාර දෙකක නැත්නම් දෙවන නියමයේ ආකාර දෙකකට අහන්න පුළුවන්. එකක් තමයි සරල රේඛීයව යම් දිශාවකට බලයක් යොදලා වස්තුවක් ත්වරණය කරන එක. අනිත් එක තමයි ගුරුත්වය යටතේ වස්තුවක් ඇටීම. මොකද තමයි ගුරුත්වාකර්ෂණ බලයක් පල්ලෙහාට තියෙනනේ. ගුරුත්වාකර්ෂණ ත්වරණයක් තියෙන. එතකොට මේ ගුරුත්වාකර්ෂණය නිසා අසමතුලිත බල හට ගන්නවා වස්තු මත. එතකොට ඒකත් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් සරල රේඛීයව සාමාන්‍ය වස්තුවක් චලනය වෙනකොට ඒක ගන්නත් පුළුවන්. එතකොට අපි ඔන්න එක වස්තුවක් ගන්නවා මේ සරල රේඛාව යම් දිශාවකට මේ බලයක් යොදලා වස්තුවක් ත්වරණය කිරීම. මේකෙදී අපි ගන්නෙ මේ m ස්කන්ධයක් තියෙන වස්තුවක්. මේ තියෙන වස්තුව පිහිටන පෘෂ්ඨය. ඊට පස්සේ මේ තියෙන්නේ යම් කිසි යොදන බලය. දැන් මෙතන ඊතලයේ මේකට ගෑවිලා තියෙනවා. මම ඉස්සෙල්ලා පෙන්වපු ඊතලයේ ඕගොල්ලන්ට එහෙම ගෑවිලා තිබ්බේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති මේ අර ප්‍රවේගයේ පෙන්වන ඊතලයේ. හැබැයි මෙතන මේ වස්තුව මත ගැටිලා තියෙන හින්දා අපි මෙතන මේ බලයක් යොදන අවස්ථාවක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේක අපි F1 කියලා හඳුන්වමුකෝ. මේ බලය F1 කියලා හඳුන්වන්න. M කියන ස්කන්ධය F1 කියන බලයකින් තල්ලු කරනවා. තල්ලු කරනවා නැත්නම් ඒ බලය යොදනවා. එතකොට මොකද වෙන්නේ? මේක A කියලා ත්වරණයකින් මෙන්න මේ පැත්තට A කියලා ත්වරණයකින් ගමන් කරනවා. එතකොට ත්වරණය කියන්නේ මොකක්ද කියන එකත් ඕගොල්ලන්ට පැහැදිලි නැත්නම් තමයි නැවතත් ඕගොල්ලෝ අර සරල වේගීය චලිතය කියන පාඩමට ගිහිල්ලා ඒක බලන්න. එතෙන්දී මම සම්පූර්ණ විස්තරයක් කරලා තියෙනවා ප්‍රවේගය කියන්නේ මොකද්ද? ඊළඟ ත්වරණය කියන්නේ මොකද්ද? මන්දනය කියන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙතන අපි ත්වරණය මම මේ සරලව කියන්නම්. ත්වරණය කියන්නේ තමයි වැඩි වෙන ප්‍රවේගය. එතකොට යම් කිසි බලයක් යම් වස්තුවකට එක දිගටම යොදාගෙන හිටියොත් මොකද වෙන්නේ? මේක එන්න මේකේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒක ඕගොල්ලන්ට පැහැදිලි. ඒ කියන්නේ යම් කිසි වස්තුවක් අපි තල්ලු කරනවා කියලා හිතන්නකො නිව්ටන් පහක බලයකින්. එතකොට වස්තුව එහාට තල්ලු වෙනකොට අපි මේ නිව්ටන් පහේ බලය එක දිගටම පියා ගන්න නම් තව දුරටත් තව තව මේ නිව්ටන් පහේ බලය එක දිගට දෙන්න නම් මේක තල්ලු කරන්න ඕනේ. ඒතර යන්න තව තව තල්ලු කරන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? මේක වස්තුවේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියන්නේ මේක ත්වරණයකට ලක් වෙනවා. හරිම සරලයි ළමයි මේක. ගොඩක් එහෙම අමාරු දේවල් නෙමෙයි. ඒතර මේක තමයි මේ නිව්ටන් දෙවෙනි නියම විදිහට ඉදිරිපත් කරලා තින්නේ. හැබැයි ඕගොල්ලන්ගේ මේ පොතේ කියලා තියෙනක තාම පැහැදිලි වෙන්න විදිහක් නැහැ. මේකත් එක බලමු අපි කොහොමද ඒක පැහැදිලි කරගන්නේ කියලා. මේ තියෙන ඔන්න මේ පැත්තට
F සමාන ma අපි සූත්‍රය ගොඩ පස්සේ F1 සමාන m කියන්නේ වස්තු ස්කන්ධය. ඒ කියන්නේ උතරනිතර F සමාන ma කියන සූත්‍රය තමයි මේ දෙවෙනි නියමයේදී අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි ඕගොල්ලන් මෙතන කියලා තියෙන කතාව බලනකොට වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම තමයි මේ කියලා තියෙන්නේ. මම මේක ලියලා පෙන්නන්නම්. මෙතන කියලා තියෙන වස්තුවක ඇතිවන ත්වරණය. ත්වරණය කියන්නේ a නේ ළමයි. ත්වරණ මම a කියලා මෙතන ලියාගත්තා. a. හරි. ඒක යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි. මෙන්න මේ F1ට අනුලෝම සමානුපාතිකයි. අනුලෝම සමානුපාතික ලකුණ මෙන්න මේක. එතන මම මෙතන ලියනවා F1 කියලා. හරි. එහෙනම් a අනුලෝම සමානුපාතිකයි F1. ඒක නෝයි කියන්නේ. හරි. අපිට ඒක පැහැදිලියි. ඊට පස්සේ මොකද කියන්නේ? වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒ ත්වරණයම ප්‍රතිලෝම සමානුපාතිකයි. ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ මොකක්ද තමයි? 1 යට දාන්න ඕන. ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ 1 යට ඒ අදාළ එක මොකද්ද? ස්කන්ධය. එහෙනම් ස්කන්ධයේ සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝමව. අනුලෝම සමානුපාතික කිව්වොත් මෙහෙම ලියන්න ඕනේ. ප්‍රතිලෝම සමානුපාතිකයි කිව්වොත් මේ දිපල්ලයා තියෙන විදිහට ලියන්න. එතකොට ඕගලන්ට මේකෙන් හදාගත්ත හැකි මේ සූත්‍රය නිකම්ම. ඒ කොහොමද? a අනුලෝම සමානුපාතිකයි f1ට, a ප්‍රතිලෝම සමානුපාතිකයි m2ට. ඒතර මේ දෙක අපි එකිනෙකට සමාන කරොත් එහෙම. එතකොට එන්නේ මේ අනුලෝම සමානුපාතික ලකුණු නැති වෙලා යනවා. එතකොට a හරිද? a සමානයි. ඊට පස්සේ එනවා ළමයි මෙතන f1 බෙදීම m. මේ සූත්‍ර දෙකම එකට එකතු කළාම සමානුපාතික ලකුණු නැති වෙනවා. ඔන්න ඔහොම වෙනවා. ඒ කියන්නේ එකිනෙකට ගුණ කිරීමක් තමයි මෙතන කරන්නේ. හරිද? ඔන්න දැන් මේ සූත්‍රය ඕගොල්ලන්ට පැහැදිලිනේ. a සමානයි f1 බෙදීම m. ඒතර මේකේ මේ සූත්‍රයෙන් අපිට බැරිද f1 තනි කරගන්න? ඒතර මොකක්ද වෙන්නේ? f1 සමානයි මේ m එහාට වැතර රයනවා. m රයනවා මේ පැත්තට ගුණ කිරීමක් විදියට. ඒතර මොකද වෙන්නේ? මේ පැත්තට ගුණ කිරීමක් විදියට රයනවා. ඒතර මේ පැත්තට m එනවා. m ඇවිල්ලා මේ m මෙතනින් cancel වෙලා යනවා. නැති වෙලා යනවා. ඒතර මොකක්ද වෙන්නේ? f1 සමානයි mm. f1 සමානයි mm. ඒතකොට මේ සූත්‍රය හැදෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති කියලා. හරිම ඊට පස්සේ අපි කතා කරමු කොහොමද f සමානයි ma ගුරුත්වය යටතේ වස්තුවක් වැටෙනකොට නැත්නම් පොළොවට වස්තුවක් වැටෙනකොට අපි කොහොමද f සමානයි ma යොදන්නේ කියලා අපි බලමු. එතකොට මෙතන ගත්තාම ළමයි මේ තියෙන වස්තුව m ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම පල්හැට තියෙනවා mg නැත්නම් පහලට තියෙනවා බර mg කියන්නේ බර ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණ ත්වරණය. ඊට පස්සේ මේ තියෙන a කියන්නේ ත්වරණය. හරි ත්වරණය තමයි මෙතන පල්හැට තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය තමයි තියෙන්නේ මේ තියෙන g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. එතකොට මේ තියෙන පල්හැට F2 කියලා බලයක් තියෙනවා. අපි දැන් මේ F2 කියන බලය හොයන්න තමයි යන්නේ ළමයි. එතකොට මෙතන ගත්තාම අර F සමාන MA වගේ මෙතන F2 සමාන MA කියන සූත්‍රය දා ගන්නවා. එතකොට F2 සමානයි MA වෙනුවට අපි දාන්න පුළුවන් අපිට MG කියලා. මොකද A වෙනුවට G ගුරුත්වාකර්ෂණ ත්වරණය තමයි මෙතන තියෙන්නේ. එතකොට අර පල්ලෙහා ලියලා තියෙන නිල් පාට E තලයේ ගාවලිය දෙන MG තමයි පල්ලෙහාට ක්‍රියාත්මක වන බලය. නැත්නම් F2 බලය. එතකොට ඒක එන්නේ මෙන්න මේ විදිහට. එතකොට F2 සමානයි MG. එතකොට අපි හැමතිස්සෙම පල්ලෙහාට ඕගොල්ලන්ට දැන් තේරෙනවාදී පල්ලෙහාට ඇයි MG කියලා ලියන්නේ කියලා. අපි මෙතන මේ පෙන්වලා තියෙන රූපේ බලනකොට මෙන්න මේ රූපේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන. මෙන්න මේ රූපේ ඔයගලන්ට පේනවා පල්ලෙහාට mg කියලා බලයක් තියෙනවානේ. මේ කියන්නේ බර. මේ පල්ලෙහාට තියෙන බලය තමයි බර කියන්නේ. ඒතකොට ඒක නිසා උඩට ඇතිවෙන ප්‍රතික්‍රියා බලය තමයි මේ r කියන්නේ. මේකට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ mg ට සමානයි. මේක තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ දෙක සමාන වුණාට මෙතනින් අසමාන බලයක් ඇති කරන f1 කියලා දකුණු පැත්තට. ඒ අසමාන බලයෙන් නිසා a කියලා ත්වරණයක් ඇති වෙනවා දකුණු පැත්තට. එතකොට මේ ඉහළට පහළට ත්වරණයක් ඇති වෙන්නේ මේ ඉස්සල අවස්ථාවේදී දකුණු පැත්තට තමයි ත්වරණයක් ඇති වෙන්නේ. හැබැයි මේ ගුරුත්වයට තේ වස්තුවක් වැටීම කියන එක ගත්තාම එතන තියෙන ළමයි අර පල්ලෙහාට බලය විතරයිනේ. දැන් කියන්නේ උඩට බලයක් r බලයක් ඇති වෙන විදිහක් නැහැ. ඒකට හේතුව තමයි r බලයක් ඇති වෙන විදිහක් නැහැ. මෙතන පෘෂ්ඨයක් නැති හින්දා. දැන් මේ උඩින් පල්ලෙහා නිදාසි වැටෙන වස්තුවන්නේ. එතන මෙතන පෘෂ්ඨයක් නැති හින්දා පෘෂ්ඨයේ මගින් වස්තුව මත ඇති කරන බලයක් නැහැ. නැත්නම් පොළොව මගින් වස්තුව මත ඇති කරන උඩට බලයක් නැහැ. r කියලා බලයක් නැහැ. එතන තියෙන්නේ පල්ලෙහාට මේ mg කියන බලය විතරයි. ඉතින් ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතන f2 සමානයි mg තමයි මෙතන ඉන්නේ. මම මෙතන ඔයගලන්ට ඒ ටික පැහැදිලි කියලා අපි යම් ඊළඟ කොටසට තුන්වෙනි නියමේ කතා කරන්නේ. නිව්ටන්ගේ තුන්වෙනි නියම හරිම සරලයි ළමයි.
මෙතන කතා කරන්නේ තුන්වෙනි නියමයේ විදිහට සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධද ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ. මෙතන කියන්නේ මේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධද ප්‍රතික්‍රියාවක් ඇත. හරි. එතකොට අපි බලමු මේක උදාහරණකින් කොහොමද බලන්නේ කියලා. මේ තියෙන්නේ රූප සටහනක් ඕගොල්ලන්ට පෙන්වලා තියෙනවා. මෙතන බලන්න මේ මිනිස්සු දෙන්නේ පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි මෙතන එකිනෙකාට තල්ලු කරගන්නවා. කියන්නේ මෙයා මේ අතර බලයක් යොදනවා, මෙන්න මේ පිරිමි කෙනා එතන ගෑනු කෙනා මේ අතර බලයක් යොදනවා. මෙන්න මේ මං අඳින පැත්තට. ඒතර දෙන්න දෙපැත්තට විරුද්ධව තමයි මේ බල දෙක යොදන්නේ. ඒ බල දෙක යෙදීම නිසා මේගොල්ලෝ ඉන්නේ රෝද හයි කරපු ස්කේටින් එකක් උඩ නේද? එතකොට ඒගොල්ලෝ මේ දෙපැත්තට මෙන්න මේ විදිහට ඒගොල්ලම දෙපැත්තට යනවා. ඒගොල්ලෝ යොදන බලයට ප්‍රතිවිරුද්ධව ඒගොල්ලම මෙහෙම දෙපැත්තට යනවා. ඒ රෝග තමයි උතන වෙන්නේ. ඒ වගේම තමයි අපි ගමු තව උදාහරණයක් අපි මෙච්චරලා කතා කරපු එකක්. මේ තියෙන්නේ අර වස්තුවක් මත යෙදෙන බල ටික. දැන් මේ තියෙන mg කියන බලය. mg කියන බලය සමානයි r කියන බලයට මම ඒක ඉස්සෙල්ලා ඔයගලන්ට කියලා දුන්නා. ඒකට ඒක වුණ සමාන වූද ප්‍රතිවිරුද්ධද ප්‍රතික්‍රියා බලයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒකට මේ පෘෂ්ඨය හරහා උඩට යන්නේත් නෑ වස්තුව පහළට යන්නේත් නෑ. මේ දෙක සමානයි. හරි ළමයි. එතකොට ඒක තමයි මම මෙතන මේ පෙන්වන්න ඕනෙ හින්දා මේක දැම්මේ. ඊට පස්සේ අපි ඊළඟ එක ගමු. මේ තියෙන්නේ රොකට් එකක් උඩ යන්නේ. රොකට් එකක් උඩ යනවා ගුවම පහළට මෙතන ඕගලන්ට පේනවා මේ තියෙන්නේ පහළට බලයක් ඇති කරලා තමයි රොකට් එක උඩ අතට යන්නේ. එහෙනම් පහළට ඇති කරන බලය සහ උඩට ඇති කරන බලය ගත්තොත් එහෙනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම සමානයි. ඒකට තුන්වෙනි නියමට උදාහරණ ওই ටික අපිට ගන්න පුළුවන්. හරි ළමයි. ඊට පස්සේ අපි යමු ඔන්න නිව්ටන් නියම තුනම ඕගලන්ට කතා කළා. මම හිතනවා නිව්ටන් නියම තුන පැහැදිලි ඇති කියලා. මේ ටික හොඳට මතක තියාගන්න. හරි ළමයි. ඒතර මේක තේරුම් ගන්න තමයි ගොඩක් ඕනේ. ඊට පස්සේ අපි යනවා ගම්මිතාවේ කියන කොටසට. මේකේ ගම්මිතාවේ කියන කොටස තමයි ඊට පස්සේ මේ පාඩමේ තියෙන්නේ. ගම්මිතාවයත් පැහැදිලි කිරීම කීපයකින් අපිට පැහැදිලි කරන්න පුළුවන් එක එක විදිහට. අපි මෙතන පොතේ තියෙන පැහැදිලි කිරීමට යන් ඊට ඉස්සෙල්ලා මෙතන බලමු මොකක්ද මේ ගම්මිතාවේ කියන්නේ කියලා. අපි මේ මෙතන ගන්නවා ළමයි මේ ගම්මිතාවේ පැහැදිලි කරගන්න මේ ලොරියක් සහ බයිසිකලයක් තමයි මෙතන ගන්නේ. එතකොට මේ තියෙන ගම්මිතාවේ සූත්‍රය ගම්මිතාවේ සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය කියන එක තමයි ගම්මිතාවේ කියලා කියන්නේ. අපි කියනවා ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය කියලා එක තමයි පොතේ කියන එක. අපි ගම්මිතාවගෙන් තවදුරටත් විස්තර කතා කරනකොට ඒක කතා කරමු. එතකොට අපි බලමු මොකද්ද ගම්මිතාවේ කියන්නේ කියලා. ගම්මිතාවේ සූත්‍රයෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරාම p සමානයි mv. නැත්තම් ගම්මිතාවේ කියන්නේ p, ස්කන්ධය කියන්නේ m, ප්‍රවේගය කියන්නේ v. මෙතන ගත්තොත් එහෙම ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාවේ නම් වේගය තමයි පොතේ දාලා තියෙන එක වැරදි නෑ ඒක හරි. හැබැයි ඊට වඩා අපිට විස්තර කරන්න පුළුවන් දෙයක් තියෙනවා මම ඒක කියන්නම්. ඒතර ගම්මිතාවේ සූත්‍රය ගත්තොත් එහෙම මේ විදිහට තමයි අපි කියන්නේ ගම්මිතාවේ සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. එතකොට මේකේ අපි ඒකක හදාගන්නේ කොහොමද? මේ ගම්මිතාවේ ඒකක විභාගයට අහලා තියෙනවා ළමයි. 2020 ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. 2020 ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මේ ගම්මිතාවේ ඒකක මොනවද කියලා. එතකොට අපි මෙතන මේ බලන්න ස්කන්ධය ලියන්නේ කිලෝග්‍රෑම් වලින්. හොඳට මතක තියාගන්න. බලය ලියන්නේ නැත්නම් බර ලියන්නේ නිව්ටන් වලින්, ස්කන්ධය ලියන්නේ කිලෝග්‍රෑම් වලින්. ඊට පස්සේ ප්‍රවේගය ලියන්නේ තප්පරයට මීටර වලින්. ඒතකොට මේ දෙක ගුණ කළාම එන උත්තරේ තමයි ගම්මිතාවේ ඒකක වෙන්නේ. කිලෝග්‍රෑම් ms වෙන එක නැත්නම් තප්පරයට මීටර් කිලෝග්‍රෑම් කියලා තමයි මේකේ ඒකක එන්නේ. kg ms වෙන එක. එතකොට ළමයි මම කියන්නේ ගම්මිතාවේ අපි තව විදිහක පැහැදිලි කරගන්නවා කියලා. එතන ගම්මිතාවේ අපි මෙතන පැහැදිලි කරගන්නේ මේ යම්කිසි චලනය වෙන වස්තුවක්. චලනය වෙන වස්තුවක් තම චලිතය නැත්නම් චලන ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත කියලා අපිට කියන්න පුළුවන්. මම මෙහෙම උදාහරණයක් ගන්නවා ඕගලන්ට. මම මේක ගණන් වලින් ඉස්සරහට පෙන්නනවා. අපි කියනවා මෙන්න මෙහෙම. ලොරියක් සහ බයිසිකලයක් මම උදාහරණයක් ගන්නවා. දැන් ලොරියක් ගත්තොත් එහෙම ළමයි ලොරිය හිතන්න තප්පරෙට මීටර 1ක ප්‍රවේගයෙන් එනවා කියලා. ලොරියයි බයිසිකලෙයි දෙකම තප්පරෙට මීටර 1ක ප්‍රවේගයෙන් එනවා. ඒතර ඕගොල්ලන්ට මේ ලොරියයි බයිසිකලෙයි නවත්තන්න කිව්වොත් එහෙම ඕගොල්ලන් නවත්තන්න ලේසි මේක තමයි බයිසිකලෙ නේද? ඕගොල්ලන් පාර මැද්දේ මැන්නා හරි අල්ලලා නවත්තන්න පුළුවන් බයිසිකලෙ. මොකද තප්පරෙට මීටර 1ක වේගෙන් එන්නේ. ඒ වගේම තමයි බයිසිකලෙයි ස්කන්ධය අඩුයි නේ. බයිසිකලෙ හිතන්න කිලෝග්‍රෑම් 10ක් කියලා. ඒතර ලොරිය ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 1000ක් විතර එනවා. ඒතකොට ස්කන්ධය අඩු වෙනින්ද අපිට ඒක නවත්තන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ ස්කන්ධය අඩු පමණින්ම මේක නවත්වන්න පුළුවන් කියලා. අපි උදාහරණ දෙකක් ගත්තොත් එහෙනම් මම මේක ගණන් වලින් පෙන්නනවා. මෙහෙම ගත්තොත් එහෙනම් බයිසිකල් දෙකක් ගත්තොත් එහෙනම් එක බයිසිකලයක් තප්පරයට මීටර 1000ක වේගෙන් යනවා කියලා හිතන්නකෝ. ඒතර වෙඩි උණ්ඩයක් වගේ ගොඩක් වේගෙන් යනවා. අනිත් බයිසිකලේ තප්පරයට මීටර 1ක වේගෙන් යනවා.
හැබැයි බයිසිකල් දෙකේ ස්කන්ධය සමානයි. එතකොට ස්කන්ධයේ ඉස්සල් ස්කන්ධ වෙනස් වෙච්ච හින්දා ගම්මතාවය වැඩි උනේ. එතකොට මේ පාර බලන්නකෝ දැන් හයියෙන් එනවා. ඒ කියන්නේ වැඩි උණ්ඩයක් වගේ වේගෙන් එන බයිසිකලයක් අපිට නවත්වන්න පුළුවන්ද කියලා. එහෙම නවත්වන්න බෑ ළමයි. එතකොට ඒකේ ගම්මතාවය වැඩි. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන ගම්මතාවය සඳහා බලපාන සාධක දෙකක් තියෙනවා. මොකද්ද? ස්කන්ධය සහ ප්‍රවේගය කියලා. හරි, අපි ඒක කතා කරමු. එතකොට මෙතන තව කාරණාවක් තියෙනවා. ගම්මිතාවය ගැන කතා කරනකොට ගම්මිතාවේ යොදන්නම ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු. දැන් මෙතන වීජිරා තියෙන තැන අපි දාන්නේ ඒකාකාර ප්‍රවේගයනේ. එහෙනම් මේ වස්තුව ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ වගේම තමයි අපිට මේක ළමයින්ට එන ප්‍රශ්නයක් තමයි. ඇයි ත්වරණය සඳහා මේක දාන්න බැරි කියලා. ත්වරණය සඳහා දාන්න පුළුවන් ළමයි. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ත්වරණය වන වස්තුවක ඒ අවස්ථාවේ අපිට ගම්මිතාවේ හොයන අවස්ථාවේ අදාළ ප්‍රවේගය හොයාගන්න ඕනේ. මොකද තප්පරෙන් තප්පරයට මේ ප්‍රවේගය වෙනස් වෙනවනේ. මොකද ත්වරණය කියන්නේ එක ප්‍රවේගයේ වැඩිවීමක්, මන්දනය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමක්. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමක්, මන්දනය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමක්. ඒතර ප්‍රවේගයේ වැඩි වෙනවා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ප්‍රවේගය වෙනස් වෙනවා. ඒතර අපිට අදාළ අවස්ථාවේ, ඒ අදාළ තප්පරයේ ෂණික මොහොතේදී විතරක් අපිට ඕන නම් ගම්මිතාව හොයන්න පුළුවන්. ඒ ප්‍රවේගය දන්නව නම් ඒක තමයි මෙතන මේ කියලා තියෙන. ත්වරණය හා මන්දනය ගමන් කරන වස්තු සඳහා තියෙන්න පුළුවන්. එසේ යොදන්නේ නම් ගම්මිතාවේ සෙවීමට හැක්කේ යම් මොහොතකට විතරයි. ඒ මොහොතේ ප්‍රවේගයේ සැරින් සැරේ වෙනස් වෙන හින්දා. ඊට පස්සේ මෙතන මේ තියෙන බහුවරණ ප්‍රශ්නේ. ඔයගලන්ට මම කියවන බහුවරණ ප්‍රශ්නයක් තිබ්බ කියලා 2023 වෙනි ප්‍රශ්නය. ඒකේ බලන්න ගම්මිතාවේ ඒකක අහලා තියෙනවා. ඉතින් ආයි මොකක් කියන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ KGM ශ්‍රේණියක මෙතන අපි හෙව්වා. ඒකම තමයි මෙතන ඉන්නේ උත්තරේ. දුර පළවෙනි එක තමයි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. අපි යන ළමයි ඊට පස්සේ ඊළඟට මේ ගම්මිතාවේ ගණන් ටිකක් හදන්න. මම ගියා මේ ගණන මම කරන්නම් කියලා. මම අර ඉස්සර පැහැදිලි කරපු ගණන. එතකොට අපි ගමු මේ දින කිලෝග්‍රෑම් 10යි බයිසිකලයේ ස්කන්ධය. බයිසිකලයේ කොහෙට හරි එක දිශාවකට අපි කියමු තප්පරෙට මීටර 1කින් යනවා කියලා. මම මේක දිශාව ලකුණු කරන්නම් මේ විදිහට මේ පැත්තට කියලා. හරි හරි යන්න පුළුවන් මේ පැත්ත නේද? බයිසිකලයේ ඉස්සරහ රෝදෙදී මේ පැත්ත නම් අනිත් පැත්ත නම් බෑ. එතකොට ඔන්න තප්පරෙට මීටර 1ක වේගෙන් යනවා මේ පැත්තට. ඊට පස්සේ අපි ගන්නවා ලොරියක්. ලොරියේ ස්කන්ධය ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 1000යි. ලොරිය ගමන් කරනවා ඒත් අර තප්පරෙට මීටර 1ක ප්‍රවේගයෙන්ම මේ පැත්තට. හරි. දැන් ඔන්න මේ දෙකම යන්නේ එකම දිශාවට. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද ගණන් හදන්නේ කියලා. මෙතන අපි මුලින්ම ගන්නවා මේ ලොරියේ ස්කන්ධය. අපි මේ ටික සටහන් කරගන්න ඕන ළමයි ගණන් හදන්න. ලොරියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි. ඊට පස්සේ බයිසිකලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. ඊට පස්සේ ලොරියේ පළමු අවස්ථාවේ ප්‍රවේගය. පළමු අවස්ථාවේ ප්‍රවේගය කියන ළමයි මම මෙතන මේ දාලා තියෙන්නේ. තව ආයි ඊළඟ අවස්ථාවේදී මම බයිසිකල් දෙකක කතා කරනවා ප්‍රවේගය ගැන. එතකොට ඒකෙන් තමයි මේ ලොරියේ පළමු අවස්ථාව කියන්නේ. ඒක එච්චර හිතන්න බෑ. මෙතන කොහොමද ලොරියේ ප්‍රවේගය තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අරගෙන තියෙන ළමයි මේ බයිසිකලේදී පළමු අවස්ථාවේ ප්‍රවේගය. ඒක නම් කොහොමද ගන්න වෙනවා පළමු අවස්ථාව කියලා. මොකද ඊට පස්සෙත් මම බයිසිකල් ගැන කතා කරන්න හින්දා. එතකොට තප්පරෙට මීටර 1යි. ඒක ඔයගොල්ලන්ට පේනවා මෙතන පැහැදිලි. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම අපි බලනවා බයිසිකලේට ඔන්න F සමාන MV දාන්න හදන්නේ. බයිසිකලේට P සමාන MV දාන්න හදන්නේ. බයිසිකලේට P සමාන MV දාන්න හදන්නේ. ඔන්න බයිසිකලේට P සමාන MV දැම්මම නැත්තම් ගම්මිතාවේ සමාන ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය දැම්මම පස්සේ ගම්මිතාවේ සමානයි ස්කන්ධෙනි කිලෝග්‍රෑම් 10යි ප්‍රවේගයනේ තප්පරෙට මීටර 1යි. අපි මේක සුළු කළාට පස්සේ 10යි kgm ශ්‍රේණියක් කියලා ගම්මිතාවේ අපිට එනවා. මොන අපි බයිසිකලේට ගම්මිතාවේ හෙව්වා. ඔයගොල්ලෝ මේ පියවර මේ විදිහටම ලියන්න. එතකොට හරි ලේසි ළමයි මේ ගණන් හදන්න. ඊට පස්සේ අපි ලොරියට වෙනම දානවා ගම්මිතාවේ. බලන්න ලොරියට p සමාන mv නැත්නම් ගම්මිතාවේ සමාන ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා දානවා. ඊට පස්සේ ගම්මිතාවේ සමාන ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි ප්‍රවේගය තප්පරෙට මීටර 1යි. එතන මෙතන ගම්මිතාවේ එනවා 1000යි kgm ශ්‍රේණියක් කියලා. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි මෙතන ගම්මිතාවේ වැඩි වෙලා තියෙන්නේ ස්කන්ධය වැඩි. ඒක නැත්නම් ලොරියනේ. නැත්නම් ටිපර් එකේ මොකක් හරි මේ කන්ටේනර් එකේ ආධාරකයේ තමයි ස්කන්ධය වැඩි වෙලා තියෙන්නේ. බයිසිකලයේ ස්කන්ධය අඩු වෙනින්දා ගම්මිතාවේ අඩුයි. ලොරියේ ගම්මිතාවේ වැඩි වෙන්න හේතුව තමයි ස්කන්ධය වැඩි වෙනින්දා. බයිසිකලයේ ගම්මිතාවේ අඩු වෙන්න හේතුව තමයි ස්කන්ධය අඩු වෙනින්දා. මොකද දෙකේම ප්‍රවේග සමානයි. ඒක ප්‍රවේගයේ බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ ගම්මිතාවේට ස්කන්ධේ බලපාන බව පැහැදිලි. ඒ වගේම තමයි ස්කන්ධය වැඩි වෙන විට ගම්මිතාවේ වැඩි වෙනවා. හරිද ළමයි? ඊට පස්සේ අපි එකිනෙකට වෙනස් ප්‍රවේගක තියෙන බයිසිකල් දෙකක් සලකනවා. අපිට මෙතන බයිසිකල් දෙකක් ගන්න පුළුවන්, ඕන නම් ටිපර් දෙකක් ගන්නත් පුළුවන්. හරි, අපි මෙතන බයිසිකල් දෙකක් ගත්තාම මේක පැහැදිලිව අපිට ලේසින් හදා ගන්න පුළුවන්. එතකොට අපි එක බයිසිකලයක් ගන්නවා අර වගේම. හැබැයි ඒකේ ප්‍රවේගය තප්පරෙට මීටර 1000යි.
අපරෙන් මීටර් 10යි ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. අපි ඒක එකයි බයිසිකලයක් විතර ගන්නවා. අනිත් බයිසිකලේ ස්කන්ධය අරකමයි කිලෝග්‍රෑම් 10මයි. හැබැයි ප්‍රවේගය තප්පරෙන් මීටර් 1යි. ඒතර මේ විදිහට තමයි අපි ගන්නෙ. ඔන්න එක බයිසිකලයක් කිලෝග්‍රෑම් 10යි තප්පරෙන් මීටර් 1000ක වේගින් යනවා. අනිත් එකක් කිලෝග්‍රෑම් 10යි තප්පරෙන් මීටර් 1ක වේගින් යනවා. අපි මේ දෙකේ ගම්මිතාවය හොයමු. ඒතර පළවෙනි බයිසිකලේ ස්කන්ධය ඔන්න. ඊට පස්සේ අනිත් බයිසිකල ඒ බයිසිකලෙන් ප්‍රවේගය මේ දින්නේ කිලෝග්‍රෑම් 10යි බයිසිකලයේ ස්කන්ධය. ඊට පස්සේ බයිසිකලයේ ප්‍රවේගය. ඊට පස්සේ අනිත් බයිසිකලයේ ප්‍රවේගය ගත්තොත් එහෙනම් ඒකේ 10 ms වෙන එක. අපි ඉවර ගම්මිතාව වෙන වෙනම හොයමු. මේ දින්නේ මේ බයිසිකලයට අදාළ ගම්මිතාවයි. p සමාන mb. ඊට පස්සේ ගම්මිතාවය සමාන ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් 10යි ප්‍රවේගයේ තප්පර මීටර 1000යි. ඊට පස්සේ ගම්මිතාවය සමානයි. මෙතන එනවා 10000යි kgm ශ්‍රේණි එකයි කියලා. හරි ඔයගලන් පැහැදිලිද? මෙතන 10000යි kgm ශ්‍රේණි. හැබැයි මෙතන තිබ්බ ගණන් මේ ලෝරියට අවිල තිබ්බ 1000යි. දැන් ලෝරියටත් වඩා ගම්මිතාවය වැඩි මේ බයිසිකලේ. ඒ කියන්නේ කවුරු හරි ගිහලා පාරට යන ලෝරිය නවත්වනවට වඩා අමාරුයි මේ බයිසිකලේ නවත්වන්නේ. ඒකට හේතුව තමයි මේ බයිසිකලේ වේගය වැඩි හින්දා. ඊට පස්සේ අපි බලමු මේ ඊළඟේ. ගම්මිතාවය සමානයි මේ ස්කන්ධ වේගින් ප්‍රවේගය අර විදිහම දාන බයිසිකලේට. ඊට පස්සේ මෙතන දානවා ගම්මිතාවය සමානයි ස්කන්ධයට කිලෝග්‍රෑම් 10යි ප්‍රවේගය තප්පරයට මීටර 1යි. එතකොට ගම්මිතාවය සමානයි 10යි kgm ශ්‍රේණි එක. එතකොට ඒකේ ගම්මිතාවය අඩුයි කියලා ඕගොල්ලන්ට තේරෙනවා. එතකොට ගම්මිතාවය අඩු වෙන හේතුව තමයි මෙතන ප්‍රවේගය අඩු වෙනවා. ඒකින් හින්දා ඔන්න ප්‍රවේගයේ බලපෑමත් අපි පැහැදිලිව තේරුම් ගත්තා. ඉස්සෙල්ලා ස්කන්ධයේ බලපෑම තේරුම් ගත්තා. මේ තියෙන ගම්මිතාවයේ ප්‍රවේගයේ බලපාන බව මෙතනදී පැහැදිලි. ඒ වගේම තමයි ප්‍රවේගය වැඩි වෙනකොට ගම්මිතාවය වැඩි වෙනවා කියලත් අපිට පැහැදිලි වෙනවා. හරි. ඔන්න ළමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමේ ගොඩක් කොටස අපි ඉවර කළා. ඊට පස්සේ තියෙන පොඩි උඩා කොටසක් ඒක තමයි ස්කන්ධය සහ බර ගැන කතා කරන්නේ. ස්කන්ධය සහ බර අතර වෙනස කතා කරන්න අපි ඒක ගැන සරල රීකී චලිතයේදීත් අපි කතා කරලා තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම්. එතකොට සරල රීකී චලිතයේ පාඩමේත් අපි තව කොටස් ටිකක් ගණන් හදන කොටස් ටිකක් අපි ඉස්සරහට කරනවා. ඒකින් හින්දා අපිත් එක දිගටම රැඳිලා ඉන්න තමයි අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න යාළුවන්ට share කරන්න. එතකොට ඕගොල්ලන්ට මේකේ දිගටම අපි සාමාන්‍ය පෙළට කලින් සියලුම පාඩම් මේ විදිහට ආවරණය කරනවා. අපි යන් ස්කන්ධය සහ බර ගැන කතා කරන්න. ගත්තොත් එහෙම මෙන්න ස්කන්ධය. M කියන්නේ ස්කන්ධය. මේ වස්තුවක් තියෙනවා මේකේ ස්කන්ධය M. හරි. ඊට පස්සේ මේ පල්ලෙහාට තියෙන මේකමත් පල්ලෙහාට ක්‍රියාත්මක වන බලය නැත්නම් බර. හරි. ඕක තමයි ස්කන්ධය සහ බර අතර වෙනස. එතකොට පල්ලෙහාට F2 කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. මම මේක ඉස්සෙල්ලා හැදුවා. හරිද නම් අර ගුරුත්වය යටතේ වස්තුව පැටින් කියලා. එතකොට පල්ලෙහාට F2 කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි පල්ලෙහාට ගුරුත්වාකර්ෂණ ත්වරණය තියෙනවා. ඒ කියලා ගුරුත්වාකර්ෂණ ත්වරණය එක අගය ගත්තොත් 10 ms ඍණ 2යි. හරිද? එතකොට මේ තියෙන එක g කියන එක. එතකොට a සමාන g කියන්නේ ත්වරණය සමාන ගුරුත්වාකර්ෂණ ත්වරණය. අර f සමාන a වලට දාන්නේ g. ඒකින් ද ඔන්න f2 සමාන ma පල්ලෙහාට විතර F2 සමානයි W. W කියන්නේ බර නැත්නම් mg කියලාත් අපි දාමු. ඒතර ඒක පැහැදිලියි ඕගලන්ට. මම හිතන්නේ මේ කරපු එකක්ම තමයි වෙනස කියලා තියෙන්නේ. මේ mg වෙනුවට අපි W කියලා සමාන කළා. එතකොට මේ තියෙන්නේ ඒ කතාවම තමයි මේ රූප තරණකින් පෙන්වලා තියෙන W සමානයි mg. ඊට පස්සේ අපි යනවා ළමයි. දැන් ඔන්න කිරිසට අහන ඉවර කළා. අපි යනවා ගණන් ටිකක් හදන්න ප්‍රෞගිය ප්‍රශ්න පත්‍ර වල. මේ ගණන් ටික අනිවාර්යෙන් බලන්න සහ මේක හොඳට අධ්‍යයනය කරන්න. ඕගොල්ලන්ට තව ගණන් හම්බුනොත් ඒවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් වල දාන්න. ඕගොල්ලන්ට මොන හරි දැනගන්න අවශ්‍ය නම් මම මෙතන 2016 ඉඳන් තියෙන ප්‍රශ්න ටික තමයි අරගෙන තියෙන්නේ. මොකද ඕගොල්ලන්ගේ සිලබස් එක 2016 ඉන් පටන් ගත්තේ හින්දා. ඔන්න 2020 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ගම්මිතාවයේ ඒකක අපි මේ කතා කරපු එක තුන්වෙනි ප්‍රශ්නේ. මෙතන උත්තරය ආවේ පළවෙනි උත්තරේ නේද kgm ශ්‍රේණි එක. ඊට පස්සේ 2019 බහුවන ප්‍රශ්නේ බලන්න. පෘථිවිය මත පිටදී ගුරුත්වජ ත්වරණය 10 ms ශ්‍රේණි දෙකයිලු. සඳ මත පිට ගුරුත්වජ ත්වරණය පෘථිවියෙන් 6න් එකක්ලු. ඒ කියන්නේ මොකද්ද? පෘථිවිය මත පිටදී ගුරුත්වජ ත්වරණය. ඒ කියන්නේ g 10 ms ශ්‍රේණි දෙකයි. හරිද? නැත්නම් a ත්වරණය කියලා ගත්තොත් a කියලා ගත්තොත් 10 ms ශ්‍රේණි දෙකයි. නැත්නම් g කියන්නේ කොහොමද 10 ms ශ්‍රේණි දෙකයි. එතකොට සඳ මත පිට ත්වරණය හරි පෘථිවියෙන් 6න් එකයි. ඉතින් පෘථිවියෙන් 6න් පංගුවයි කියලා කියන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය 10යි නම් 10 බෙදීම 6 තමයි සඳ මත පිට ත්වරණය. ඊට පස්සේ පෘථිවිය මත පිටදී මිනිසුන්ගේ බර 600යිලු නම් සඳ මත පිටදී එම මිනිසාගේ බර කොපමණද? එතකොට 6න් එකක් එන්න ඕනේ. උත්තරෙන්න ඕනේ 100. බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. එතකොට මෙතන බලමු පෘථිවිය මත පිටදී මිනිසාගේ බර. බර කියන්නේ ස්කන්ධය වැඩි කිරීම
ගුරුත්වාකර්ෂණ ත්වරණය. එතකොට මෙතන කෙලිම දීලා තියෙනවනේ ඒක 600 කියලා. එතකොට 600 කියලා අපි ඒක දාගත්තා. ඊට පස්සේ ඒකට F සමාන MA මගින් මිනිසාගේ ස්කන්ධය හොයන්න ඕනේ. ළමයි දැන් මෙතන ස්කන්ධයනේ අපිට හොයන්න ඕනේ. එතකොට ඒ ස්කන්ධය තමයි අපි අර සඳමතු පිටදී ඒ ඒ අදාළ තැනදී දාන්නේ. එතන ගුරුත්වාකර්ෂණේ හොයලා. සඳේ ගුරුත්වාකර්ෂණේ හොයලා. එතකොට F සමාන MA දැම්මහම ඔන්න F සමාන MA F කියන්නේ බර, M කියන්නේ ස්කන්ධය, A කියන්නේ නැත්නම් එතන G කියලා දාන්න පුළුවන් ගුරුත්වජ ත්වරණය. එතකොට 600යි. බර මෙතන දීලා තියෙනවා 600යි කියලා. ස්කන්ධය වැඩි කිරීම ගුරුත්ව ත්වරණයක් දීලා තියෙනවා 10යි කියලා. එතකොට 10 න් ඍණ 2යි. 600යි නිව්ටන් බර. දැන් මෙතන ස්කන්ධය උත්තර කරගන්න පුළුවන්. එතකොට මෙතන ස්කන්ධය එනවා ළමයි 600 බෙදීම 10. ස්කන්ධය මේ පැත්තේ තියාගත්තාම ඕනනේ පැහැදිලිව පේනවා මේ තියෙන ස්කන්ධය මේ පැත්තේ තනි කරගන්න නම් මේ 10යි න් ඍණ 2 අරන් යන්න ඕනේ මේ 600ට. තේරුණාද? මේ පැත්ත ගුණ කිරීමන කරලා තියෙන නිසා මේ පැත්ත රණන එක බෙදීමක් විදිහට තමයි යන්නේ. අනිත් පැත්ත රණන. එතකොට ස්කන්ධය සමානයි 600 බෙදී 600 බෙදීම 10 න් ඍණ 2. එතකොට එතන උත්තරේ එන්නේ 60 kg කියලා. මොන දැන් අපි මිනිසාගේ බර හොයාගත්තා. මේක මෙච්චර අමාරුවෙන් හදන්න දෙයක් නෑ ළමයි. මේක ලේසියෙන් හදන්න පුළුවන්. මම මේක අර තවදුරටත් පැහැදිලි කරන්නේ මේ විදිහට මුලින් කරන්න. එතකොට ඕගලන්ට ඉස්සරහට හිතෙන් හදාගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මිනිසාගේ ස්කන්ධය අපි හොයාගත්තා kg 60 කියලා. ඊට සඳමතු පිටදී මිනිසාගේ බර තමයි දැන් හොයන්න යන්නේ. කොහොමද හොයන්නේ? මේකට දාන්නේ F සමාන MA. ආයි දාන්නේ F සමාන MA. එතකොට A වෙනුවට දාන්නේ ඉස්සරද මේ 10 නේ A වෙනුවට. මෙතන ඕගලන්ට පේනවනේ ඒ වෙනුවට දැම ගුරුත්වාකර්ෂණ දෙන 10. මේ පාරේ වෙනුවට දාන්නේ 10 බෙදීම 6. ඇයි 6න් එකක් කියලා මම කිව්වා. එතකොට 10 බෙදීම 6 තමයි දාන්නේ සඳමතු පිටුට දාන කොට. බලමු මේක දාන්න. ඔන්න F සමාන MA දැම්මා. F කියන්නේ බර සමාන ස්කන්ධය වැඩි කිරීම සඳහි ගුරුත්වජ ත්වරණය. හරිද? එතකොට බර සමානයි ස්කන්ධය මෙතන 60යි නේ මිනිසාගේ ස්කන්ධය 60යි. ඊට පස්සේ සඳහි ගුරුත්ව ත්වරණය ඉන්නේ 10 බෙදීම 6යි ms ඍණ 2. හරිද? මෙතන ms ඍණ 2 ඉන්න ඕනේ. හරි ළමයි නැත්තම් මේ ඒක හරියට ලියන්න නැත්තම් ඕගලන්ට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මෙතන ඉන්න ඕනේ m s ඍණ 2 ඉන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් මෙතන ඒක ඉන්න ඕනේ. ඊට පස්සේ මිනිසාගේ බර මෙතන ඉන්නේ. එතකොට මේ 6ට මෙන්න මේ 6ට මේ 60 කපලා ගියාම මෙතන උත්තරේ 10යි. හරි? 60ට 6 වරක් 10යි. ඒතර මේ 10 මේකෙන් වැඩි වුණාට පස්සේ උත්තරේ ඉන්නේ 100යි. හරිද නැහැ. ඒතකොට ඒක හරිම ලේසි. මම හිතන්නේ ඒකෙච්චර අමාරු නැහැ කියලා. මෙතන උත්තරේ 100ක් එන්නද 100යි නිව්ටන්. ඒතකොට ඔහොම තමයි අපි ඔය ගාන හදන්නේ. හොඳ ළමයි අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ විදිහට 1018 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 2018 ප්‍රශ්න පත්‍රයේ ගත්තාම ඔයගොල්ලන්ට මෙතන අහලා තියෙන ප්‍රශ්නේ තමයි මූලික ඒකක ඇසුරින් බලයේහි SI ඒකකය ලියන්න. SI ඒකක කියන්නේ තමයි මූලික ඒකක. ඒ කියන්නේ ස්කන්ධය මනිනවා නම් කිලෝග්‍රෑම්. ඊට පස්සේ දුර මනිනවා නම් මීටර්. කාලය මනිනවා නම් තප්පර. ඔන්නෝව තමයි SI ඒකක කියලා කියන්නේ. ඒතර මේව පාවිච්චි කරලා කොහොමද බලයෙහි SI ඒකක හොයන්නේ? ඉතලා මේ වගේ එකක් අපි හෙව්වා ගම්මෙතාවයේ ඒකක. හරිද? දැන් බලමු කොහොමද මේ බලයෙහි ඒකක හොයන්නේ කියලා. බලය කියපුවම ඔයගොල්ලෝ මතක් වෙන්න ඕනේ F සමානයි MA කියන සූත්‍රය තමයි අර නිව්ටන්ගේ දෙවෙනි නියමය. බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියන එක තමයි අපි පැහැදිලිව මතක් කරගන්න ඕනේ සමීකරණය. එතකොට මේ තියෙන F සමාන MA සමීකරණය අපි මේකට දාලා බලමු කොහොමද මේ SI ඒකක හොයන්නේ කියලා. එතකොට F කියන්නේ බලය නැත්නම් නිව්ටන් වලින් තමයි ඒක බලන්නේ. ඒතර නිව්ටන් වෙනුවට අපි දැන් මෙතන නිව්ටන් වෙනුවට දාන්න පුළුවන් SI ඒකක තමයි මේ ඇත්තටම කියන්නේ. මොකද මේක සමාන වෙනවා නිව්ටන් වලට. නිව්ටන් කියන්නේ විද්‍යාඥයා මේක හොයාගත්ත හින්දා ගෞරවයක් විදිහට තමයි මේ ලොකු SI ඒකකයට නිව්ටන් කියලා නම දාලා තියෙන්නේ. ඒතකොට අපි මේ හොයන්න යන්නේ ඒ නිව්ටන් වෙනුවට ඇත්තටම තියෙන SI ඒකක මොනවද කියලා. එතකොට මේ m මෙතන m ගත්තොත් එහෙම ළමයි ඕගලන්ට පේනවා m වලට දාලා තියෙන කිලෝග්‍රෑම් නේ. මොකද ස්කන්ධයමයින කිලෝග්‍රෑම් වලින් ස්කන්ධයමයින කිලෝග්‍රෑම් වලින් හින්දා මෙතන m වෙනුවට කිලෝග්‍රෑම් දාලා ඒක වැඩි කිරීම a. a කියන්නේ තප්පර වර්ගයට මීටර. ඉස්සර අපි ගම්මෙතාවයේ හොයනකොට ඕගලන්ට මතකයි තප්පරයට මීටර ගත්තේ. ප්‍රවේගයනේ තිබ්බ එතන. ඒතර මෙතන ත්වරණය හොයනකොට ඉන්නේ තප්පර වර්ගයට මීටර. මම ඒකත් ඕගලන්ට සරවේගී චලිත පාඩමේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒක එතනින් බලා ගන්න පුළුවන් ඕගලන්ට. මෙතන එතකොට එන්නේ kgms ඍණ 2 කියන උත්තරේ තමයි එන්නේ. එතකොට kgms ඍණ 2 කියන්නේ මෙතන පළවෙනි උත්තරේ. එතකොට ඉස්සෙල් එකෙත් ඒ වගේම මේකෙත් පළවෙනි උත්තරේ තමයි එන්නේ. හැබැයි මෙතන හොඳට මතක තියාගන්න මෙතන තියෙන්නේ kgms ඍණ 2.
ඉස්සර තිබ KGMS රින එක ගම්මතාවයට දුරු බලයට එන්නේ KGMS රින දෙක හොඳර මතක දියාගන්න ඉටස් දෙදස් දහ අට රචනා ප්‍රශ්නයක් තියෙන ළමයි මෙතන කියතිනවා ඉස්කන්දේ අට සීයයි ග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ තොර මේක අපි කිලෝග්‍රෑම් කරගන්න ඕනේ බලමු ඉස්කන්දේ අට සීයක් වූ උස ඝනකාබ ආකාර ලීකුට්ටිය තිරස් මේසයක් මත තබා තිබිණි මෙම ලීකුට්ටිය බර ගණනය කරන්න කියලා තියෙනවා බලමු අපි කොහොමද හොයන්න කියලා මේකටත් දාන්න F සමාන ma කියන සූත්‍රයෙන් මෙතන ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ F සමාන ma කියන සූත්‍රයේ ඊට පස්සේ මේක බලන්න ඔය තියෙන්නේ F සමානයි m වෙනකොට මෙතන දාන්නේ කිලෝග්‍රෑම් වලින් මම කිව්වා කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න කියලා එතකොට 0.8 කිලෝග්‍රෑම් වැඩි කිරීම 10යි ma ශ්‍රින 2 තමයි මෙතන දාන්න ඕනේ. එතකොට ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි ma ශ්‍රින 2යි. හරිද ළමයි? එතකොට මේකේ උත්තරය එනවා 0.8 10 වැඩි කරාම මේ දශම ස්ථානේ මේ පැත්තට පයින්නෝ දකුණු පැත්තට. එතකොට එනවා 8 kgms ඍණ 2. 8 kgms ඍණ 2 තමයි මෙතන උත්තරේ. අපිට මේක ගන්න පුළුවන් නිව්ටන් 8 කියලා ගන්න පුළුවන්. මොකද kgms ඍණ 2 කියන වෙනුවට තමයි මේ නිව්ටන් කියන එක දාලා තියෙන්නේ. මේ නිව්ටන් කියන විද්‍යාඥයල ගෞරවයක් විදිහට මම ඒක අර 2018 මේ උඩ ප්‍රශ්නේදී කතා කළා. හරි. ඊට පස්සේ බලන්න ලී කුට්ටිය මගින් මේස ලෑල්ල මත යොදන බලය. ලී කුට්ටියේ බරට සමාන වේ. මේස ලෑල්ල මගින් ලී කුට්ටිය මත යෙදෙන ප්‍රතික්‍රියාව කොපමණද? මේස ලෑල්ල මගින් ලී කුට්ටිය මත යෙදෙන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ළමයි මම ඉස්සෙල්ලා අර ඕගොල්ලන්ට කිව්වනේ පල්ලෙහාට mg කියලා බලයක් තියෙනවා. උඩට ඒකේ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා කියලා. මම මෙතන ඇඳලා පෙන්නන්නම් ඒක. ඕගොල්ලන්ට මතකයි මෙන්න මෙහෙම. මම මෙතන අඳින්නම්. මේ දැන් මෙහෙම වස්තුව තිබ්බහම මම ඕගොල්ලන්ට කිව්වා මේ මෙතනින් පල්ලෙහාට බලයක් තිබ්බා මෙන්න මෙහෙම. හරි. ඒ පල්ලෙහාට බලේ මම කිව්වා mg කියලා මතකද? ඔබලන්න මතක ඇති හරි m g කියලා පල්ලෙහාට බලයක් තිබ්බා මම කිව්වා මේකට ප්‍රතිවිරුද්ධව උඩට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා r කියලා ඒ හා සමානයි හරි ළමයි ඔන්නෝම r කියලා ප්‍රතික්‍රියාවක් තියෙනවා මම ඒක වෙන පාට් එකකින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් නැත්තම් පැටලෙන හින්දා මෙන්න මේ විදිහට මෙන්න මේක මෙන්න මේ උඩට තියෙන මෙන්න මේ බලය මේ r තමයි මම මේ ආයෙ ඇඳලා පෙන්නන්නේ මේ උඩි හරි එතකොට මේ r කියන්නේ මේ කොළපාට මේ ටික. එතකොට mg කියන්නේ මේ දෙක සමානයි. මේ දෙක සමානව අඳිනවනේ. අතන ගත්තොත් මේක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙතන මැද්දෙන්. ගොඩක් වෙලාවට වස්තුවක මැද්දෙන් තමයි මේ r සහ mg ක්‍රියාත්මක වෙන්නේ. මම ඔයගලන්ට දාපු රූප වල දාලා තිබි පල්ලෙහෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගුරුත්වජ ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ළමයි. එතකොට ගුරුත්ව කේන්ද්‍රය මේ වස්තුවේ ඕන තැනක තියෙන්න පුළුවන්. අපිට කියන්න බෑ මේ වස්තුව සම්මිතිකයි කියලා. ඉගෙන ප්‍රශ්නයක් කරගන්න එපා ඒක කොහොම හරි පල්ලෙහාට mg පල්ලෙහාට බර තියෙනවා උඩට r ප්‍රතික්‍රියා බලය තියෙනවා ඒකෝ මේගොල්ලෝ අහන්නේ එදෙන ප්‍රතික්‍රියා බලය කොහොමද මං කියවනේ r සමාන mg කියලා ඉස්සෙල්ලාම පෙන්වුවා ඒක එතකොට මෙතන උත්තරේ ඉන්නේ අර 8 නිව්ටන්ම තමයි ආයි අමුතු ඉන්දියන් දෙයක් නැහැ මේ තියෙන්නේ r සමාන 8 mg මෙතන f කියලා දැම්මත් කමක් නැහැ මෙතන r කියලා දැම්ම නම් ගොඩක් හොඳයි හරි ඊට පස්සේ යන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. ඉහත B පිළිතුරෙහි ලබාගත් සංසිද්ධියට අදාළ වන චලිතය නිව්ටන් චලිතයට චලිතය පිළිබඳ නිව්ටන් නියමය සඳහන් කරනවා. ඒ කියන්නේ ඉහත B හි පිළිතුර ලබාගත් සංසිද්ධියට අදාළ වන චලිතය පිළිබඳ නිව්ටන් නියමය. ඒකෝර මේකට අදාළ චලිතය පිළිබඳ නිව්ටන් නියමය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ අර සමාන හා ප්‍රතිවිරුද්ධ බල අපි කතා කළේ. එතකොට අගයෙන් සමානයි නැත්නම් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. එතකොට මේක කිව්වා අපි තුන්වන නිව්ටන් නියමය නේද? මේක තුන්වන නිව්ටන් නියමය කියලා යන්න පුළුවන් නැත්නම් ඔගොල්ලෝ ගොඩක් හොඳයි තමයි ප්‍රශ්නෙකට මේ වගේ ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් තුන්වන නිව්ටන් නියමය කියලා ලියලා මේ නිව්ටන් නියමය පොඩ්ඩක් පැහැදිලි කරා නම් සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන උද දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාවක් ඇති කියලා ලියන්න. එතකොට මුළු ලකුණු අනිවාර්යෙන් හම්බෙනව නැත්නම් අපිට ඔක ෂුවර් නැහැ ලකුණු ප්‍රමාණය හම්බෙන එක. හරි. අපි ඊට පස්සේ ඊළඟට බලමු 2016 ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක්. ඒකෙදි කියලා දෙනවා සඳ මත පිටදී ගුරුත්වීකරණයේ පොළොව මත පිටදී යගෙන් 6න් එකකි. දැන් මේ අර ප්‍රශ්නෙම තමයි ඔයගොල්ලන්ට මතකනේ. මම මීට කලින් ප්‍රශ්නයක් පෙන්නුවා. මේ තියෙන කලින් ප්‍රශ්නේ බලමු. මේ තියෙන ළමයි. මේ පෘථුවිය මත පිටදී මේ තියෙන පෘථුවිය මත පිටදී ගුරුත්වීකරණයේ 10mm ශ්‍රින 2යි 2019 ප්‍රශ්න පත්‍රයේ. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ වගේම ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම ඒකම තමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. අපි යන් එතකොට හරි. ඊළඟ ප්‍රශ්නෙට මෙන්න මේක. මොකද සඳ මත පිටදී ගුරුත්වත්වරණය පොළොව මත පිටදී යගෙන් 6න් එකකි. පොළොව මත පිටදී ගුරුත්වත්වරණය 10mm ශ්‍රින 2යිලු.
ස්කන්ධය කිලෝග්‍රෑම් 60යිලු ගගනගාමීගේ බර සඳමත පිටදී කොපමණ වියකද? අර ප්‍රශ්නේමයි. දැන් මේක අපි ඉස්සල් හොයාගත්තනේ කිලෝග්‍රෑම් 60යි කියලා මේ ගගනගාමියාගේ ස්කන්ධේ. දැන් මේක ස්කන්ධේ තමයි දීලා තියෙන්නේ. හරි. අර ප්‍රශ්නේමයි උත්තරය එතකොට එන්නේ 100මයි. පේනවා තමයි එකම ප්‍රශ්නේ පොඩ පොඩ වෙනස් කරලා දාලා තියෙනවා. හරිද? ලොකු දෙයක් නැහැ. හරි. ඊට පස්සේ මේ තව ප්‍රශ්නයක් අහගෙනවා 2016 බලන්න රූපයෙන් පෙන්වනවා ඇත්තේ උද්‍යානයේ ඇති ශරීරයේ මාර්ගය දිගේ යන ආරම්භයේ ගමනාන්තය දක්වා චලිතය අතර පස්තර ප්‍රවේග කාල පස්තර තමයි මේ පෙන්වලා තියෙන්නේ. මෙතන කියනවා සෙල්ලන්දුම්රියේ චලිතයේ ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. සෙල්ලන්දුම්රියේ චලිත ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. මේකත් මම ශරීරයේ චලිතයේ පාඩමේදී මම ප්‍රස්තාර පැහැදිලි කරනකොට පැහැදිලි කරලා දිනවා. හැබැයි මම මේකේ ගණන් හදන වීඩියෝ එකක් තාම දැම්මේ නැහැ ළමයි. ඒතර ඒ වීඩියෝ එක මම ළඟදිම දානවා. ඒතර එතෙන්දී මේ සම්පූර්ණ ප්‍රස්තාර ඊට පස්සේ ඔය සාමාන්‍ය ප්‍රවේගය ඒ වගේ දේවල් අපි කතා කරනවා. සාමාන්‍ය වේගය, සාමාන්‍ය ප්‍රවේගය ඒ වගේ දේවල් අපි කතා කරන මේ වීඩියෝ එකේදී අනිවාර්යෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම subscribe කරලා නැත්නම් ආයි කියන්නේ ඔයගොල්ලෝ subscribe කරන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ ඉස්සරහට අපි දාන බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතන ගත්තොත් සෙල්ලම් දුම්රියේ චලිත ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් මෙතන කියන්නේ මෙන්න මෙහෙම. නමයි. මොකද්ද කියන්නේ? සෙල්ලම් දුම්රියේ චලිත ස්වභාවය පැහැදිලි කරන්න කිව්වොත් එහෙම මෙතන කියනවා මේ මුලින්ම කියන්න ඕනේ මේ වස්තුව කොහොමද චලනය වෙලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ගත්තොත් එහෙම මුලින්ම ප්‍රවේගයේ බිඳුවෙන් පටන් ගන්න තියෙනවා. ඔයාලට පේනවනේ මෙතන ප්‍රවේගයේ බිඳුවෙන් පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මේ තප්පර 5ක් යනකොට එයා අරගෙන තියෙනවා ළමයි 3ms ඍණයක ප්‍රවේගයක්. පේනවද ඔයාලට මේ ප්‍රවේග අක්ෂය 3 තියෙන. ඒකට 3ms ඍණයක ප්‍රවේගයක් අරන් තියෙනවා තප්පර 5ක් යනකොට. අපි මේකට කියන නම් ත්වරණයකට ලක් වෙලා කියලා. නේද? මේක මුලින්ම ත්වරණය ප්‍රවේග කාලපස්තරේ මේ අතර තියෙන්නේ ත්වරණය. ඊට පස්සේ මේ ප්‍රවේග කාලපස්තරේ මෙහෙම කෙලින් යනවා. බලන්න මෙතන මෙතන. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. 3ms ඍණයක ප්‍රවේගයෙන් තප්පර 5 වෙනි තප්පරේ ඉඳන් 35 වෙනි තප්පරේ දක්වා කෙලින් යනවා. ඒතර මෙතන කියන්න ඕනේ 5 වෙනි තප්පරේ සිට 35 වෙනි තප්පරේ දක්වා මේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඊතුරු තප්පර පහ බලන්න. 35 වෙනි තප්පරේ ඉඳන් 40 වෙනි තප්පරේ වෙනකන් ආයි මේක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගී ක්‍රමක්‍රමයෙන් කාලයත් එක්ක අඩු වෙනවා. ඒ කියන්නේ මේක මන්දනයකට ලක් වෙලා. එහෙනම් මුලින්ම බිඳුව වෙනි තප්පරේ සිට 5 වෙනි තප්පරේ දක්වා ඒකාකාර ත්වරණයකින් පැමිණ 3ms ඍණයක ප්‍රවේගයක් ලබාගෙන එම 3ms ඍණයක ප්‍රවේගයෙන් 5 වෙනි තප්පරේ සිට 35 වෙනි තප්පරේ දක්වා ගමන් කර නැවත 35 වෙනි තප්පරේ දක්වා 40 වෙනි තප් 35 වෙනි තප්පරේ සිට 40 වෙනි තප්පරේ දක්වා යන විට මන්දනේ වී අවසාන ප්‍රවේගයේ බිඳුවට පැමිණ ඇත කියලා ලියන්න ඕනේ. හරිද? ඒතකොට එහෙම ලිව්වම ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි. ඒතකොට ඒක මම කොහොමත් මේ ප්‍රශ්නේ මම ආයි කතා කරනවා ළමයි ශාරීරිකී ජල් දෙපාණමේ ප්‍රශ්න කතා කරනකොට. මේකේ අපිට අදාළ කොටස ගත්තොත් මෙන්න මේක තමයි මේ පාඩමට අදාළ කොටස. මෙතන තියෙනවා ළමයින් සමග දුම්රියේ මුළු ස්කන්ධය 1500 කිලෝග්‍රෑම්. තප්පර 5 සිට 35 වෙන තප්පර දක්වා කාලය තුළ දුම්රියේ ගම්මිතාවේ හොයන්න. ඒතකොට මම කිව්වා අර ත්වරණයට වඩා ලේසිම ක්‍රමය තමයි ඒකාකාර ප්‍රවේගයේදී ගම්මිතාව හොයන එක. ඒතකොට මෙතන කියලා තියෙන්නේ 5 වෙනි තප්පරේ ඉඳන් 35 වෙනි තප්පරේ දක්වා ගම්මිතාව හොයන්න කියලා. ඒ කියන්නේ මෙතන ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන කාලය තුළද ගම්මිතාවේ. මෙතන ඒකාකාර ප්‍රවේගය 3යි. ස්කන්ධයේ කිලෝමීටර 1500යි. එතකොට කිලෝග්‍රෑම් 1500යි. ඒතකොට එන්නේ ගම්මිතාවේ සමාන ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය නේද? එතකොට ගම්මිතාවේ සමානයි මොකද වෙන්නේ? ස්කන්ධයේ 1500 කිලෝග්‍රෑම් 3ms ඍණයක ප්‍රවේගය. මේක දෙන්නේ එතකොට 4500 kgms ඍණයකයි මේකේ ගම්මිතාවය. ඒතකොට කොහොම තමයි මේ ප්‍රශ්නට අපි උත්තර ලියන්නේ? එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩම. ඒක මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. එතකොට මේකේ ප්‍රශ්නත් අපි කතා කළා. මේ වගේම ඉස්සරහට අපි ඉතුරු පාඩම් වලට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හැම පාඩමකටම අපි වීඩියෝ කියනවා ඕගොල්ලන්ට. ඒක නිසා අපිට subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. අපි අදට සමුගන්නවා.